වැඩසරහන පුරාකවම එක ව්‍යාපෘතියක් කියලා එක හොඳට අවබෝධ කරන තියන්නේේ මහාවන්සේම කතාව ඉවර කරන විදිියෙන්. කියනවා ඉක්බිති ඒ ස්ථවරතවේ මෙහි කර්තවය නිෂ්ටාවට පැමිණි කල මහබෝ වදනට දඹදිව වැඩියේය. ඒ ඇ තමන්ට දුන්න සයින්මට් එක ඉවරයි එක නිෂ්ටාවටාව අ අපි දන්න ඇමරිකාු රම්බෝ ඉතපටලමිෂම්ලි් ක අප ජාතිතාව අපි නිරාමෙන් අනතුරුව නැවතත් අපේ වැඩස හන සමඟ හැත්තට වැනි අල්ිට ඩිස්ටි වැටස හත් එක්කයි ඕව මේ රැඳී සිටින්නේ ඒකම අප YouTube ඔස්සේ නර්මණ උදවයට අපි විශේෂයෙන් මාරාධනා කරනවා ඔබ නිස්ක්‍රීය ප්‍රේක්ෂකයෙක්වෙන්න එපා කක්කිය ප ේක්ෂයක් වන්න එහමවෙන්න ගොඩා අවස්ථා න අපේ වැඩස හනත් එක්ක එකක් තමයි අපේ අපිට ගුණ දෝස් කියලා හරි ඔබ දැනදේ හැඟෙනදේ කමෙන්ට් එකක් විදිහට අපේ YouTube නාලිකාේ කමෙන්ට ශක්ෂණගේ පල කරන්න ඒකම ඩිස්ක්‍රපෂන් ොල අප සබන්ධ කරගන්න පුළුවන් ඊමල් ක්‍රමවේදයන් අපේ ෆෙස්බුක් ලිංක් ඒගේ දේවල් තියනවා අයවිතරක්න මේ අප පරණ වැඩස්හන් සියල්ලම නර්මන් ි එක පල කල්ලා තියෙනවා ඉතින් මේවත් එෙක්ක සම්බන්ධ වෙලා ඉන්න අපිට උදව් කරන්න විශේෂෙන්ම වැටසරහන් මහලාව ඉදිරිට ගැනගන්න.ස්පි කතාභහා කර කර හිටියේ මේ හැත්තහත්තනි වැඩසරහණය අපි වරරේ හෙල අටුවාවල් ත්‍රිපිටකය පාලියට නැංවීම පිළිබඳව බුද්ධගෝෂ කියන තරුණයා පැවිීම ඔහු ගෝග ගීනම අපි හයාගම්මු කියලකිව නමුත් තෝ බුද්ධගෝෂනමින් පැවිදි වෙන. රේවත්ත ස්වාමින්න් වහන්සේ සඳහා ලොකු ව්‍යාපෘතියක් දි්‍යාත් කරනවා ඒක කතාකරගෙන නකොටස වෙලාවිවරුුණ අපි ෙතරින් තමයි ආරම්ප කරනන්න වෙන්න හැබැ ඊට කලින් ස්ර් ප්‍රශ්නකට උත්තරයක් දෙනවා කියලා ගිය අඩහෝරාවෙදි සඳහන් කලා. ඇට ප්‍රශ්න ඇවිල්ල තියන නුවන් අපි පහුගිය සතයේ වැඩසටහන නතරකරපු තැනින් තමයි මේඒ ප්‍රශ්නය හතු අතුරු පාරක් වගේ ප්‍රශ්නයක් හැදිලතියන මම කල්පනා කර ප්‍රශ්නයට උත්තර දෙනයක හිතා වැදගත්ව වනවා එකල මකදේ ඒ අහලත විිච් ප්‍රසේ මඟහපු කෙන කියන්නඒ ප්‍රශ්නය තුළ තියෙනවා ගැම්රු ශාස්ත්‍රය ප්‍රේශයකුත්. සමිත සමීර් මහත්මය තමයි ප්‍රශ්නය හල තිබුණේ ඒ ප්‍රශ්නය අහල තිබනේ සුහදව සුහද ඇහුවට ටිකක් දැඩිස්සවරයෙකුත්තේ ප්‍රශ්නය තුළ තියනවයි කියලා මට තේරුුණනා එතුමා හලතිබුණේ ඔබතුමා කිව්වාම පාලි භාෂාව ගැන කොහොමද එහෙම කියන්නට මොනද සාක්ක්‍ය යෙන්නේ පාලි භාෂාවක් කියලා එම කියන්න කොහොමද තියෙන්නේ මොනසාක්කි මතද තියෙන් අප පුළුවන්ද පෙන්නන්්ඩේ සාක්කි ඉතින් සමිත සමීග්‍රය මාත්මයටට කියන්න තියන්නේ අපි පාලි භාෂාව හෝ පාලි කියන සංකල්පය ගැන මෙ වඩසටහනේ දීර්ග අපි කතා කරෙන් නෑ. ඇති ඔබේ අහපු ප්‍රශ්නය එක් තරා විදිහක තරජනනාත්මක ස්වරූපයකුත් ඔබගේ ප්‍රශ්නති ිච්ෂබවමට වැටහුණා. ඉතින් එනිසා මං හිතුණ අද ටිකක් වෙලා රගේ ප්‍රශ්නයට උත්තර දිය යුතුයි කියලාම් කොද ඔබගේම මට අවස්ථා කීපයකදිම මෙ පාි භාෂාව භාෂාවක්ද. ඒකට කියන්නේ වෙනන මක් නේද කියලා මාත්යක බොහෝ දෙනෙක් තර්ග කල්ලා තියනවා. ඉතින් මේ රටේ විතරක් නෙමෙයි බොහෝ ඇත රටවල්ල ඉන්න අපේ හිතවත්තායි මායක ඉතාම සුහද ඇසුර පටන් අරගෙන අවසානයේදී පාලි ප්‍රශ්න නිසාම ඇසුර බිඳගත්ත අයත්තිනවා ති මක්තේ රුන්ගත් ඒ එක හරි හැටි පැහදිලික් කරගැනීමට නොහැකිවීම නිසා එකම අපි එක පැහැදිලි කරලා නොදීම නිසා තමයි ඒ වගේ ව්‍යාකුලතවල් හටගත්ත කියලා කමක් නෑ අපි හැම වෙලාවෙම අන්දකාරයක් තියෙනෝනං අපිඒ ආලෝකේකින් තමයි නැති කරගන්න එක තමයි දැනු තමයි ආෝකය අපිදන්න බුදුරජන් වහන්සේ විද්‍යා ෞද්ධ පාදි කියලකිවේ ඒ ඥානය තමයි පහලවනේ ආලෝකය තමයි පහලවුනේ බුද්ධත්ය ලබා ගැනීමින් පස්සේ. ඉතින්ම පාල්ලි කියන වචනය මං ඔන්න කෙලීම කියන්ඩ තියෙන්නේ මේ පාලි කියන වචනය භාෂාවක් හැඳින්වීම සඳහා ඒ අර්ථෙන් පාවිච්චි කරයේ ක්‍රිස්තුවර්ශයෙන් හායවෙනි හත් වනි සතවර්ශවල දිනුවන් අපට ඊට පැරණි කාලෙක මේ භාෂාව හැඳින්වීම සඳහා පාලි කියන වචනයක් අපට දකිට නෑ දැ පාල්ලි කියන වචන ගත්තුොත් මේවා කතාකට කමන් නඇත දන්න මුම පලි වියත්තු අපේ රට ඉන්නවා ඉස්සල්ලම සමවිල්ල නෝ ඔබතුමාලගේ අයිති වත්තට අපි පොඩ්ඩක් එබෙනේක ගැන මේ නමුත් ඉති මේ රටේ තියන තත්ත්ේ මේ ප්‍රේක්ෂකය වහ දෙවල්ට අපි උත්තර දෙදන්නඩත් බැඳදිල ඉන්නවා. ඉතින් පි නුවන්ං ඔබගේ විවෘත අදන් වලින්ි ගනන්න දන මේවැ උත්තර දෙද මේහිගැනගත්තම ඇති වේෙනසන ඇති ඇති ල්ලඟටමං ඔබට විවෘත රාධනයක් කරනවා කරුණා කරල්ලාහි විදවතුන්ට රාධනා කරන්න හස්ට්‍ර න් ලිට ඩටහන ඇල්ල තු මන්ලාලගේ ප්‍රීනතාව මහජනයාට ප්‍රයෝජනට ගණඩ පුුවන් විදිහට බෙදාහරන්ට ේදිකාවක් කදල දෙඩයි කියලා ං ඔබගේ මීට කලු තිල්ලතිීරයක නමුඒක කරන්ඩ ගහම ක සාර්ථක වුණන කවරුත ප්‍රතිචාර දක්ව ොදන්නවා අයක ති මම්ම කියන්ඩ න්නේ පාලි කියන වචනයම ගත්තොත් එහෙම මේ පාලි කියන වචන දෙක ගත්තුොත් එහෙම එක අර්ථය තමයි කිවයුතු දේ මැනවින් කියා ඇ කිය අර්ථ පලි කියන වචනයට විග්‍රහ කරනව ඇටිමෝලෝජි ගැන්න නිරුක්ති කරනය පැනලදිල තියෙන්නේ පා කියන වචනය අදහස් කරන්නේ කිව යුතුදේය කියන එල්ලි ශබ්ද එක්කහු කරාම ඒ කියා ඇත. කිව යුතුදේ මනාලෙස කියා ඇත කියන එක තමයි පාල්ලි කියන අර්ථගැන් වෙන්නේ කියන එක ඒ පිළිබඳ නිරුක්තිකරපුය පෙන්න්න දීලා ත එක ඇන්නේ සරලව කිව්වොත් කිව යුතු දේ වඩාත්ම සුදුසු කිව යුතුදේ මනාලෙස කියා තිබීමට කනවා පාල්ලි කෙනවා එතකොට මේ පාලි කියරන එක තමයි අර්ථය. එත ලද පාලි භාෂාව කියලන අපි කියන්නේ පාලි භාෂෝපකාර සංගමයකුත්තියනවා නන සමිතියකුත් තරක භාෂාවක් හෙට අපි දන්නේ එතකොට අපේ කෝට්ට යුග වෙනකොට එල්ලු සක්කු මගද කටපාඩමින් දනී කියලා කියල එතකොට එතන පාලි නෑ. එල්ලු සක්කු මගදද? එල්ලු සකු මගද සිංහල තියනවා සංස්කෘත තියනවාට ම හ තැන් අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න එවිදියට අපි එක පැත්තකින් තියමු මේ පාලි කියන භංෂාව ගැන මීට කලින් විශාල ප්‍රමාණයක් උගත්තු වැඩ කරලා තියනවා තැ එක දස් නමසය තිස් තුනේදී. බිමල්චරන ලෝ බ.. ලෝකෙලා අපි හඳුන්වන විද්වතා එවගේම එමච් බෝඩි එයා බරු මේ පාලි භාෂාව ගැන විශිෂ්ඨ කෘතියක් කලාා. ඒගේ අපේ දිවංගත ජීපි මල්ලසේ කරමාත්මයා ලංකාවේ පාලි භාෂාවය ඉතිහාන්සය ගැන පොතක්ලිවා. ඒවගේ කෞද විල්හෙල්ම් ගයිග විින්ටර් නීටස් වගේ පණ්ඩිවරු මතකයි විල්හෙල්ම් ගයිග නමසේ විස්සේ පාලි භාෂාව කියලා ගැන භාෂාවක් හැටිට සලකල ගැන අධ්‍යයනයක් කළම් නමුත් මං ඔබටම වැඩසටහන දකිවා ක්‍රිස්තු වර්ශයෙන් හයවෙනි හත්නි සතවර්ශය වන තුරු පාලි නමින් හඳුන්වන භාෂාවක් ගැන කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. එතකොට ඇත්තවශයම මේ පාලික කියන භාෂාවේ නියම නම තමයේ. මං අර කෝට්ටේයුගේ තිබිච්ච කවියක තියන සඳහන් කරපුද. එල්ලු සක්කු මගද. එතකොට එහෙම නම් පාලික කියන වචනය පාලි භාෂාවක් කියලා හදාගෙන තිබෙන්නේ මාගදී. භාාව කෝට් ුගේ ද ද ිටඩිය අවුදු හ පන්සික කලින්ස හ තිේන්ට ප ප පාි කිය ඒන එල්ලු සකු පාලි කියලා තිෙන්න් ෝරනේ එල්ලු සකු පාල්ලි කියලා නෙමයි එල්ලු සකු මගද කටපාඩමෙන් දනී. මොකද මගදයේ පාවිශ්්‍යූ භාෂාව මාගදිී භාෂාව මාගදික නෙරුත්්‍යයා කෙලා වචනකුත්යනවා එකනෙබ ඒක ඇන්නේ මගදයි දැ බුදුරජාණන් වහන්සේ. වාසය කළේ මඟදේනෙ වැඩිකාලයක්. එතට උන්වහන්සේ පාවිච්චි කළේ මගදේ භාවිච්චවුණු පොදුභාෂාවක්. බුදුරජන් වහන්සේ තැන් ඉන්දියාව ඒ කාල වෙනකුට තිබුණා සම්භාවය භාෂාවක් කියැලකක් එකැන සංස්කෘතය බුදුහන්දුර සංස්කෘති භාෂාව පචි කරනෑ තමන්ගේ ධර්මයක ඇන්නට මොක සස්කෘත භාෂාව පාවිච්චි කරේ එක ලියන්නේ දේව නාගරී අකරුවලින්ි කැනෙ නගරයේ හිටපු ප්‍රභූ බමුණන්ග තමයි ඒ භාෂාවක්. තුමා ඉතාම මැනවින් ව්‍යාකරණය ආරක්ෂ කරගෙන එහම කරුපේ එක තොට පද පාට සංහිතා පාට වගේ පාට ක්‍රමයට උච්චාරණය කරන එහෙම ව්‍යත් භාෂාව. නමුත් බුදුරජාණන් වහන්සේගේ දැක්ම වනේ තමන්ගේ ධර්මය දේශනා කරන්ඩ එවැනි එක් භාෂාවකට ලගුවීම අවශ්‍යවන්නේ නෑ කියන එක. එතකොට උන්වහන්සේටුවමනා වනේ, වැඩි දෙනා කතා කරන භාෂාවෙන් මේක සාකච්චා කරන්න. එතෝට මගද දේශයේ මිනිස්සුන් පාවිච්චි කරපු භාෂා හඳුන් වන්නේ මගදී භාෂාක් කියලා. මේ ගැන් හුගා ගැඹුරු පර්ේෂණ කරලාතියෙන යගන පත්‍රරිකා ප්‍රකාශයට පත්වෙලත්තියෙන. මගදේැන විශාල භූමි ප්‍රදේශයක් මඟදී උත්තුරු කොටස ස පාවිච්ච වෙච්ච මදී භාව දකුණ භාෂාව සමක සුළු සුළු වෙනස්කංතියනො ඇද වනත් අපි දන්නව ලංකාවගේ කුඩා රටක වුනත්. අනුරාධපුරයයි දෙඋන්දරටයිගියොත්තෙම. භාෂාල් මහනෝරටයි ගියුත්ත කතා කරන ඇැතැම් වචනවල උච්චාරණ ශෛලීන් වචචනය යම් වෙනස්කන්තියනවා එතකොට එහම ප්‍රාදේශය වෙනක ඕන තරන් ඇතිවන්නඩ පුළලන් ඉතින් මගදේත් එෙම වෙනස්කන් තිබුණා. ද මෙතනද කියන්න ඕනතියන අපේ සමිත සමීර මහත්මහපු ප්‍රශ්නැට ඔබතුමාක වාදයක් මුකුත් එහෙම ෑ ම කාරණය පහැදිලි කරලා දෙන්නේ පාලි කියල්ලා මාගදී භාෂාවට තමයි පාලි භාෂා කියන වචනේ කිස්තුවර්යෙන් හායවෙනි හත්වනි සතවර්ශවලදී විවාහාර කරන්නු පටන් ගත්තී නැ චූලවන්සය අපි දන්න මහවන්සේට පසුව ලියුණන චුලවන්සය චූලවන්සේ එක තැනක කියනවා මේ බුදුරජාණ වහන්සේගේ ධර්මයයි අට්ට කතායි එක දෙකක් ගනි බුදුරජණන් වහන්සේගේ වචනයෙන් වදාල උන්වහන්සේගේ මුුවන් වදාල ධර්මය වෙනම තියනවා ඒ ධර්මයට තමයි අටුවාලි වේ එතර අටවාකතා කියැන වෙන එකක් නෙ එතර බුදුරජන් වහන්සේගේ ධර්මය තව එකක් එතවට චූලවන්සේ ලස්සන වචනය පාවිච්චි කරනවා එය මාගදී භාෂාවෙන් පාලිමත්තං ඉදාහනී තම් නත්ති අත්ටකතා ඉද බලට පාලිමත්තං ඉදානී තම් නත්ති අට්ටකතායිද තර අට්ටකතාව වෙන එකක් ප මත්ත පාලි කලා ඇතන පවිච්චි කරන්නේ මොකටොත් නෙමයි බුදුරජයන් වහන්සේගේ ධර්මයට චතුර් බනවර පාලිය කලපි කියන්නේ. තු පාලි කියලා කියන්නේ මොකක්ද පාලි කල කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට පාවිච්චි කරප එකක් පාලි කියට පාලි පි විධාර්ථ යවා එතකොට මෙතනද පාලි කියලා කිවවේ දුරාන් වහසගේ ධර්මයටඇති බුදුරායින් වහන්සේගේ ධර්මය දේශනා කරන එය ලියා සංග්‍රහ කර ඇති භාෂාවටත් පාලිය ලියා ඇති භාෂාව පාලි භාෂාව කියල වාාරට පටන්ගත්තා නමුත් මෙහි නියම අන්‍යතාවත් තමයි මාගදී භාෂාව කියන වචනය මොකද මේක මගදහේ තමයි පටන්ගති දැන් ඔ චුලවන්සේ තියයට කාරණය පමණක් නෙමයි අපි විශුද්ධි මාර්ගය ගත්තත් චූලවන්සේ කියපු කතාවම කියලත් තියෙනවා. ඉඳං සබ්භකාරයන ඒව පාලියන් න අට්ටකතායන් ආගතන් අට්ටකතාවයි පාලියයි එක පාලියක කියන්නේ මෙ නියම ත්‍රපිටක බුදුදහම පාලිය කියලකන්නේ. එ බුද්ධ වචනයට එ බුද්ධ වචනය පසුකාලයක බුද්ධ වචනය ලියා ඇති බුද්ධ වචනය ප්‍රකාශිත භාෂාවටත් අර මාගදී ගෙන වචනයෙන් වෙනුවට පාලි භාෂාව කියලා වාහාර කරන්ඩ පටන් ගත්තා. ඉති ඒනිසා අපේ සමිත සමීර මහත්මයා පැහැදිලි ඇති මේ මොකදද කියලා අපි මේ කිසිවම් මතවාදයකට උදව් කරණඩවත් මතවාද ගොඩ නගන්වත් උත්සාහගන්නවවා නෙමෙයි අපි මේ යිතිහාසික කරුණු ඇති සැටියෙන් ශුද්ධව කියඩයි අපේ බලාපොරොත්තුවවෙන්නේ බුදුරජාණන් වහන්සේ භාෂාව ගැන හරම සැලගෙල්ලත් දැක්වා උහන්ේ දැන් එක්තර භික්ෂූන් වහන්සේෙන කැල්ල බදුරන් වහන්සේ කියෙනවා ස්වමීණ මේ එකඒ පලාාත්තුලින් එක දර්ශනවාද විශ්වාස කරපු ගිහි කාලේ ඒ අය දැන් ඔබහන්සේගේ මේ ශාසනය මහන වෙලඉන්නවා ඒ බහන්සේගේ ධර්මය දේශනා කරන්න ගිහාම ඒ ඒ අයගේ භාසාවල් වලින් ඒ කියන්නට පටන් ගන්න. එතකොටම ඔබහන්සේගේපු ධර්මය වෙනස් වෙනවා ට යම්කිසි අභිියෝගයක් ඇතිවෙඩ ඉඩතියෙන. බුදුරජන් වහන්සේ කතාට හොඳ පිළිතුරක්තු වා. උන්වහසැකිවේ භාෂාවක අරමුණ වෙන්නේ වටහා ගැනීම දැනුම කරුණු ස්‍යවැදනය කිරීම. ඒ කළ හැක්කේ ඒ අයට තේරෙන භාෂාවවලින් වලින් විතරායි. ඒ නිසා ඒ එක ප්‍රදේශවලින් එක දර්ශනවාද අරගෙන මහනවෙච්චාය ඒ අයට රිසිසේ ඒ අගේ භාෂාවෙන් ඒගොල්ලු අර්ථ නිරපණය කරනවා අනෙමයි ඒයි නිරුක්ති කරනවා අනෙමේ. ඒ අයිගේ භාෂාවලින් එක පැහැදිලි කරට ඒක යමක් ඇතිවෙන්නේ නෑ ධර්මය වටහා ගැනීම ධර්මය ප්‍රචාරය කිරීමට, ධර්මය සනිවේදනය කිරීමට තිබිය යුත්තේ භාෂාවක ගුණ හතරක්. ක උන්වහන්සේ භාෂාවක ගුණ හතර කියනවා. භාෂාවක් වුණනොත්මකදද වඩුවන අත්ත. සත්ත කියන අර්ථ කියන ඒඒ කතා කරන භාෂාවට තේරුමත්යෙන් න බෙනනිිෆිෂල් වෙන්ඩෝන භාෂාව. ඉළඟට දම්ම ඒ භාෂාව නිරවද්‍යය ධර්මය කියන්න පුළුවන් දර්ශනයක් තේෙන්ටෝන තුන්වැනි කාරණේ පිය පලිසන්ට් පලිස් ප කල්පි කිය වනාද ප්‍රසන්න වෙන්ඩෝන භාෂාව ප්‍රසන්ඩ වෙන්ඩෝන ට සච්ච සත්‍යවාදී වෙන්ෝන නිරවද්‍යය වෙන්ඩෝන සත්‍යවාදී වඩෝන සන්න වඩෝන අහන්ඉන්න කනට ප්‍රයෝජනත් වඩෝන වර්ගී කරනය සංයුක්ත නිකායි කටරි පුළලුවන්නන් හාරසය පනස්වෙනි ගාතා පරල බලට සම කරන කර බදුරන් වහසේ මෙචර මහා දෙයක් කනාවරණය කරනතර අපිට අප හැදිලවෙයි කිය භාෂාව ගැනත් කියරදිීර භාෂාව ගැනත් කියලා තියෙනවා මේ භාෂාව මැදිකරගෙන වියවුල්ලොල පැටලිල්ලා ඉන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය දන් ධර්මයට අයිති ශ්‍රාවකයෝ මේ උපාසක උපාසිකවතමින් පැටිලතියන්නේ. ඒනිසා මේවා නිරාකරණය කර ගන්ඩ ඒ මුල්මු මුල් පිටකගරන්ත කියවලා විග්‍රාකර ගණ්ඩෝන බුදුරායන් වහන්සේගේ බුදුරායන් වහන්සේ ධර්ම දේශනා කළේ මොන ාාවෙන්ද කියලා හොයන එක විද්‍යක්චින්ට අයිති කාරණයක්. සියලු දනට මයිතෙන් උන්හසේ කීපු දර්ශන තමන්ගේ භාෂාවෙන් තේරෙන නම් ඒ වටහගෙන් න්වහන්සේ කපු තැනට යන ඒන නිවන්දකින්ට භාෂාවදාලනෑ බුදුරන් වහන්සේගේට ජීවත්වීම අදල් ජීවත්වීම අදාලිත උන්වහන්සේකිව වේ යම්කිසි භාෂාවක් අර්ථ සම්පන්නනම් යම්කිසි භාෂාවක් ධර්මිකනං. ප්‍රියජනකනම් යම්කිසි භාෂාවක කියන්නේ ඇත්තනම්. මේ ගුණටික තමයි භාෂාවක තිබියයුත්තේ එවැනි භාෂාවකින් මගේ දර්ශනය දේශනා කළ. හැ කිය ම නො ත් ව දක් ද ්‍රික ට නිව දකින්න තනි භාාවට කොටවල හට ති ුදුරාන් වහන්සේ ඒ සම්පූර්ණයම ප්‍රතික්ෂේප කලා. ප්‍රතික්ෂේප කල්ලා මේ මා මාගදී භාෂාවගත්තේ මාගදී භාාව හැඳින්වීම සඳහා මූල භාෂා කියන වචනෙත් පිටක ග්‍රන්ථවල පාවිච්චි කල්ලා තියනවා. මූල භාෂාය. සබ්භාව නිරුක්තිකා මාගදිකාය සබ්බ සත්හනං මූලභාෂය කියන පාටය. ඔගේ පාට මහාරාශියත්තියනවා එතකොට මේක මුල් භාෂාවක්. එකැන මගද තිබිච්චේ මූල භාෂාවක් නමුත් මූලභාෂාව කල දෙන්නුව එක මූල භාෂා කලකයන්නේ බුද්ධර්මය රචනා කරින්ට බුද්ධර්මය දේශනා කරන්න මුල්ලුණු භාෂාවක්. මඟදේ තිබුණු මාගදී භාෂාවක්. ඉතින් පාලි මේ මාගදී භාෂාවයම ප්‍රාකෘතයක් මාගදී ප්‍රාකෘතය දැන්ුවේ අද අපි පාලි කියල කියෙන වචනය මඟදයේ තිබුණු ප්‍රාකෘත භාෂාවක් එතකොට ඒක මුල් භාෂාව සංස්කෘතයටයි සම්බන්ධ අපි දන්න පාලි වචන ගත්තොත්තෙම හොක්දේවල් සංස්කෘතයටට සම්බන්ධවෙලතිින් සංස්කෘතයෙන් බිඳල ල්ල තියෙනෙ පුරුෂ්ෂ කියෙනන සංස්කෘත්ත පාද පුරුස පුරිස්ස මේ කල නැපි කියන්නේ හරි එතවට ස්ත්‍රී කියනක ඉත්ති කියල ගන්න පාලි එතුර එකනෙ ප්‍රධන භාාව බිදිිච්චේ. එතකොට නමුත් මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කිරීමට පසුකලකය ල මාග. එතකොට මාගදියෙන් තිබුණු ධර්මය තමයි අපේ රටටාවට පස්සේ සිංහල බාසාාවෙන් අටුවාකතා රචනාවෙන්ට පටන්ගත්තේ. එතර අපේ සාකච්ඡාවේ බුද්ධ ගෝෂ ගැන අපි කතා කර බුද්ධගෝෂ ස්වාමීන් වහන්සේට ලැබුණේ නියෝගය, මේ මොකක් කරන්ඩද අර සීහල භාෂාවෙන්, සිංහල භාෂාවෙන් තිබුණු කලින් මාගදී භාෂාවයෙන් තිබුණු පසුව සිංහල භාෂාවට පරිවර්තනය කරපු අටුවා කතා නැවත මාගදී භාෂාවට පරිවර්තනය කරන්ඩය කියළ තමයි ඇනවුම ලැබුණ බුද්ධ ගෝෂ හාමුදුරුවන්ට ඒඇනෝමෙන් තමයි උන්වහන්සේ මෙහි ලංකාවට වැඩම කල්ලඉ එකර වෙලා, මේ පරිවර්තන කටයුත්ත කළේ අපි දන්න උන්වහන්සේ මහා විහාර වැඩම කරට පස්සේ මේ ව්‍යපෘතියට උදව් කලේ සංග පාලක කියන ස්ථවරයන් වහන්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේකින් තමයි මේ සිංහල ටවාකතාස තේරවාදය කියෙන දෙකම බුදුගෝෂ හාමුදුරු ඉගෙනගත්තේ ගෙන ගෙන ඩට ක් ොක් තාාත්තිය නවාම බුදග ෂ මුතුර ඇවිල්ල මේටික පරිවර්තනය කරන්න න කිය කිවන කිව්හම මහාවිහාරවාසි පික්‍ෂන් වහන්සේල සංගපාල නාක හම් දුර මයි ොලිකත්ව ගත්ේ. වහසේ සසු භික්ෂන්හසල්ලක් වන එකගේම කරන්න බෑ ඔබට මොකක්ද තියෙන සුදුසුකාමයක කරන්නිකලි පරිීක්ෂා කරඩුවන සාධර සාධහරණයි ඒගෙන අද වයිවායකත්තියෙනවාගේ තියලා මේක බලන්ඩනේ කියලාඒ සම්පූර්ණ තේරවාදේ නෙමෙයි අපි ඔබට ගාතා දෙකත් දෙන්නා මේ ගාතා දෙක නිරුක්ති කල්ලා බ අපට පෙන්න්නඩ කියල මහවිහාරය හිටපු ඒ සගපාල නාහිමියන් ඇතුළු අනිත් වියත් භික්ෂූන් වහන්සේලා ගෝෂහිමයට අභියෝගයක් දුන්න දීලා දුන්නා අන්තෝජටා බහිජට්ටා කියන ගාතාවත් මේලන්ස සීලේ පතිට්ටාය නරව සප්ඥෝ කියෙන ඒකට තියෙන පිළිතුරත් කියෙන ගාතා දෙක දීලා මේක නිෙරුක්ති කරන්න කෙලා. ඉතින් බුද්ගෝෂ හාමුදුරුවඒ පදනම් කරගෙන තමයි විශුද්ධි මාර්ගය කියන විශාල පොත රජාල උ න ල සඳහන් කට අත සාලිනය වා එතකොට ගේ බද්ද සම්ර සන්ද ේ හමුරු පරක්ෂ හ ප දන්න උන්හන්සේ බුදුම කට විල්ලා මහන වන්න මහන වෙලා තේරවාදටෙන්නේ එතකොට මේවා මෙහෙම කියාගෙන යනකොට මේ යටින් තියන දැන් අප ර සබ්ටෙක්ස්ට් කෙලගන්නන්නේ ඒත්ත අපට පේන පට ගන්න ද මහවන්සේ කියනවා සංඟපාල තෙරුන්ගේ සිංහල අටුවා කතා හා තේරවාදේ ගෙනගත්තයි කියලා. තේරවාද ගල විශේෂකරන්න ම් තේරවාද නෝන සම්ප්‍රධයකුත්ම මෙහැති එෙන්ඩුවන.ඇ අපි දන්නවා අබේගිරියත් එක්කම තේරවාදී නොවෙන දමරුචික නිකාය. ජේතවනේ සගලික නිකාය. ඒගේ තවත් අහස්ධර්න භක්ෂූන් වහන්සලා හිට යනමුත් මේටවාතා පාලි මාගදියට පෙරලනයක. සමා වෙන්ඩ පිකතාරටයි පාලි භාෂාව කලා කියවේ මොක දෙකද සම්මත වෙලත ප රුවටඇවිල්ල එක හරුවට ඇවිලතේ නමුත් ඔබ සෙලු දෙෙන දැගන්ඩන මේ මාගදී භාෂාවටයිේ. පාලි කියල කියන්නේ පාලි කියල භාෂාවක් නෑ පාලිිය කියනක හයුනිහත්වන සතවර්ශ වල තමයි පට බැඳුන්නේ ොහහිට බද් ගෝෂහාමුදුරු තමයියකට මුල්ලවෙච්ච බව අපට පේෙන්නේ භාෂාව පාලි කියලා අඳුන්වන්ඩ කෝමහරි මේ කාට මෙම කියන්න කනන් අපි ලංඟමකම දන්නවාන ලංකා ගමනග නට ලා පිල් කවරුත් කියන්න ලංකාගමන ට ලගම ලංගම කිය ගම කියල කිය කිය තමයි. ද ඩගන්න කියල හොත් ලඟම කියලනක හි ඒවාගේ තමයි අර සමාජයටයව එනකට ඒවාගේ තැන් ස්වාමින්න් වහන්සේලා මේ බුද්ධ පාලිය සතර බනවර පාලිය ඕම කියලා කියනකොට ඒ පාලිය දේශනාකරපු භාෂාවත් උන්හන්සලයක මගදී භාෂාවෙන් කියනකොට ඒ පාලිය තමයි කිව්ව කියලා මින්ස්වතර විහරෙන්න්නද ලා පාලි භාෂාව කියලා එක පස්සෙ කාලේ ඇත්තේම මේ දහ නමවෙනි සතවර්ශය උගත්තු විශේෂය ඇ මේ බ්‍රිතාානය සහ මේ අර පෙරදිගවාදයට ආපු එකගන උනන්දුවෙච්ච අය තමයි මේ විදේශ ජාතිකයෝ තමයි මේ පාලිකන වචනය මේ ප්‍රචලිත කරේ එතකන්හම පාලිභාෂාව කියනයටට තරම් ප්‍රශලිත භාවයක් තිබුණේ නෑ කොහම හාහරි අපි දන්නුවකින්නේ නිරවද්‍යය පසුබිම තමයික මාගදී භාෂාවක මගදදේශයේ භාෂාව මගදදේශයේ බහුතරජනයා කතා කළ භාෂාව. විවාහාර භාෂාව විහාර භාෂාවක් කොච්ර අදාලය වෙන්න පි ලිත භාෂාවෙන් කතා කරන්න කතා කරන්නනතා කරන්න වාහරණ සිංහලන කතා කරන්නඒවිදි න අපි කතා කරන්නේ ති එතකොට එහෙම ගත්තාම මේ බුදුරන් වහන්සේ වඩා මානුෂික විදිහට දැක්කේ මේ ධර්මය දේශනා කරන්න මිනිස්සුන්ට තේරණ භාෂාවෙන්කන්ටුනේ කියෙලා දැන් අපි ගමේ බනදේශනාකරොත් එෙම බණමඩු ඉංග්‍රිසි භාසාාවෙන් උපාසම්බල නිදාගන්න අරෙන්වැටම පුත් කරන්නේන එත ඒගොලනික තේරෙන්නේ එකොට ස්වාමීන් වහන්සේ එක දිගටම මාගදී භාෂාවෙන් බණකිවුත් ඒත්තෙරෙන්නේ එ එහින්දා ඒක එොට කියන හොඳ හොඳ එමින්සුගේ ගමේ භාෂාවෙන් ගමේ උදාහරණ අරගෙන ගමේ භාෂාවෙන් කතා ඇති අපේ බුදුපාණන් වහන්සේ මේ භාෂාවේ ක්‍රියාකාරරිත්වයගෙන හොඳර දැනම් හිටිය න්හසකිගේ ඕන භාසාාවකින් මංකීපු දේ වල් කියන්ට. හැබැයි මේක අර්ථයක්තිෙන් ඩඕන ප්‍රිමනාප වඩෝන? එතකොට නිරවද්‍ය වඩ ඕන සත්‍යවාදී වැඩ ඕන ඒ ගුණ තියෙන නම් ඕන භාෂාවකින් මංගේපු ධර්මය කියන්න. එනිසා භාෂාව නිසා අනවශ්‍ය වියවුල් පටලෑවෙලි වියාකූලතා ඇතිකරගන්්ඩ. එපා බුදුරජාණන් වහන්සේකිවා ඕන භාෂාවකින් අරගුණ හතර තියෙන නම් මගේ ධර්මය අවබෝධ කරගන්ඩ. ඒ භාෂාවල් පාවිච්චි කරලා. ඒනිසා ධර්මය අවබෝධ කරන එක පැත්තකින් කියයලා භාෂාවල් ගැන ව්‍යාකූල භාෂ උත්සා කරගන්න එක අවශ්‍යවෙන්නේ නෑ ඉති දැන් හොඳට පැහැදිල්ලි පාලි භාෂාව කෙලකිවට එක නියම අන්‍යතාව මාගදී භාෂාව කියන එකයි කියන එක හොඳම හොඳටම පැහැදිලි ඉතිං බුදෝෂ හාමුදුරුව ැ පි කතාාව නිමා කරන්න ඕු ැ දිි දිගට මාර්ගෙනයන්ට බෑ එතකොට මේ අටටකතා තේරවාද ගෙනගෙන ඉට පස්සේ දුන්නා බුද්ගෝෂාහමුදුනටතාාදැන් මෙ පරිවර්තනය කරන්න විට පස්සේ ඉති කතා තියවා මේ ඉතින විශිෂ්ෂත්වය කියන්න මේ ඉතින් ඒ කතැ කොම ලියලවරුවෙලා බෝධියක් ගාටිලා මේ කකිවන්ට ලැස්් නකටම දෙවර වෙල පොත්ති රන්ග කිලා පොත් නෑ ඊට පස්සේ මේ කොහමට තුන්වරක් ඒ පොත් මෙවා කර පසේ බුද්ධ ගෝෂ හාමුදුරු. පලවෙනි පොතේ තියපු ආකාරයට මනිත්‍යයවත් රචනා කරයි කල එකකන යාග තිනර ප්‍රගල්බ කුෂාකර මතක පිබඳ ස දේවර උුසන්ගේ පලවෙනි ක්ට රදු ල කිය ඒවාර නාටකය රෝපයෙන් හදපු කතා නමත අපට පේනවා මහන්සේ රචනාකරපු මහනා මහමුදුරන්ටත් උන්වහන්සේ අයිති දික්සන්ද පෙනසෙනවයා පිරිවනටත් බුද් ගෝෂාහාමුදුරු වැඩහිටේ ග්‍රන්තාර පිරිවන ග්‍රන්තාකර පිරිවෙන අයටත් එතුමාගේ බුද්ධිය උළුප ප්ඩුවුමනා කල තිබුණා කොහොම හාහරි හර අපි වැඩසරහන පුරාක්වම එක ව්‍යාපෘතියක් කියලා එක හොඳට අවබෝධ කරන තියනේ මහාවන්සේ මේ කතාව ඉවර කරන විදිියෙන් කියනවා ඉක්බිති ඒ ස්ථවරතවේ මෙහි කර්තවය නිෂ්ටාවට පැමිණි කල මහබෝ වදනට දඹදිව වැඩියේය ඒ ඇ තමන්ට දුන්න සයින්මට් එක ඉවරයි එක නිෂ්ටාවටාව අ අපි දන්න ඇමෙරිකාු රම්බෝ තපටියුල ිෂන් කම්පලි් කියලට න. ඒවාගේ තමන්ගේ කර්තවය නිෂ්ටාව් පැමිණි කල උන්වහන්සේ මහබෝ වඳනට දම්ඹදියව වැඩියේ කියලා පරිචේදය අති රම්බ ෆිල්ම විටනනාම්ික යුද්ක ලොකමකල්ද සන් ට ට හන්න ඒවාගේ තමයි මේ කතාවත් කියනක අපට පේනවා. අපි විරාමකටයනෝ විරාමයෙන් අදතුරුව නැවතත් අප අල් ිට ිස්ට වැටසරන් සමග.